යාපනය අධිකරණය විභාග වන ලලිත් කූගන් නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම සඳහා මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. නඩුව කැඳ වූ සෑම අවස්ථාවකදීම ගෝඨාභය රාජපක්ෂ මහතා තම නීතිඥයින් මාර්ගයෙන් විවිධ හේතු ඉදිරිපත් කරමින් සාක්ෂි ලබාදීම මගහරිමින් සිටින බවයි විරෝධතාවේ නිරත වූවන් සඳහන් කරන්නේ. 2019 ජනවාරි මාසේ 22 තමයි අධිකරණය නොතීසි නිකුත් කරේ ඔහුට එන්න කියලා. ඒතර ගෝඨාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම අධිකරණය මගහරිමින් හිටියා. මේ තුන්වෙනිදා නඩුව කැඳවුන වෙලාවේ යාපනයට ඔහු එන්නේ නැතුව ඔහුගේ නීතිඥයන් නැවලා කිව්වා පෞද්ගලික අපහසුතාවයක් නිසා පැමිණිය නොහැකි කියලා. ඊට පස්සේ ජුනි 21 වෙනිදා නැවත නීතිඥයෝ ඇවිල්ලා කිව්වා ඔහු අසනීපෙන් ඉන්නේ ඒ නිසා එන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ තමයි සැප්තැම්බර් මාසේ 27 වෙනිදාට ඔහුට සාක්ෂි දීම සඳහා නඩුව කැඳවන්න තීරණය කරේ. ඊට දවස් 3කට කලින් 24 වෙනිදා ඔහු අභියාචනා අධිකරණයට ගිහිල්ලා නැවත තීන්දුවක් ගන්නවා ආරක්ෂක හේතු මත ඔහුට යන්න බෑ කියලා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට. මේක විහිළුවක්. ඔහු ජනාධිපති අපේක්ෂකෙක්. ඔහු යාපනයේ සහ උතුරු ප්‍රදේශයේම රැස්වීම තියෙනවා. ඒවට අදාළව කෝවිඩ් සහ වෙනත් දේවල් වලට යනවා. ජන හමු වලට යනවා. ඒ හැම එකදීම ආරක්ෂාව තියෙනවා. ඔහුට අධිකරණයේදී තමයි ආරක්ෂාව නැහැ කියලා කියන්නේ. අනිත් එක අධිකරණයේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අදාළව දිය හැකි විසඳුම් තියෙනවා. විරෝධතාවයේ නනතුරුව එම පිරිස අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත විශේෂ ලිපියක් බහර දීමටද කටයුතු කළා. ඒ යාපනය අධිකරණයේ විභාගයට ගැනෙන නඩුවට සහභාගී වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවට අභියාචනා අධිකරණයේ ලබා දුන් තීන්දුවට විරුද්ධවයි.